ආයිබෝන් මම ප්‍රියන්ත වික්‍රමසිංහ නව සමාජ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මේසෙ ලකුණෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. අද මෙමර ජනාධිපතිවරණය සඳහා අපිට පේනවා විවිධ කණ්ඩායම් විවිධ පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ දැනට මේ රට දැන් බංකොලොත් භාවයට ප්‍රකාශ කරලා එතකොට දැන් අපිට ලෝකෙත් එක්ක ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා එතකොට අපි අපිට කිසිම ගණදිනුවක් කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා එදිනෙදා ජීවිතේ අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ ඉන්ධන එතකොට අපිට විදුලිය ඒ කිසිම දෙයක් අපිට සපය ගන්න බැරි තත්ත්වයක් යටතේ ඇති වෙලා තියෙන තත්ත්වෙන් දැන් తాවකාලිකව මේ විදේශ නියෝජ්‍යයන් සමග සාකච්ඡා කළා ණය ගෙවීම කල් දාමාගෙන ඒ වගේ ණය පොලුවේ යම් ප්‍රමාණ වලට අඩු කරගෙන කරන සාකච්ඡාව තුළ ඉදිරියට යන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි දැන් මතුවලා තියෙන්නේ. දැන් ඒකෙදි අපිට පැහැදිලිව පේනවා දැන් මේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ම ඉදිරිපත් වෙලා තියෙනවා අනුව මේ රටේ ඇත්ත ප්‍රශ්නෙට කරගහලා නැහැ. ඒක තමයි ඇත්ත ප්‍රශ්නේ කියන්නේ මොකද්ද මේ අපි මේ ආර්ථිකය කියන්නේ දෙවෙනි කාරණාවක්. පළවෙනි කාරණේ තමයි දේශපාලන වශයෙන් ගත්ත තීන්දුව తీරන නිසා තමයි මේ ආර්ථිකය මේ තත්ත්වයට කඩාවැටෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ. දැන් ඒකෙදී අපි බැලුවොත් එහෙම අපේ රට අපි බහුවාර්ගික බහුආගමික බහුසංස්කෘතික රටක්. එතකොට අපිට බැරි වෙලා තියෙනවා දේශපාලන එකඟතාවයක් හදාගන්න අපේ රට සංවර්ධනය කිරීම සඳහා ආර්ථිකය දියුණු කිරීම සඳහා සියලු ජනතාවගේ එකඟත්වය. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට ඒකට කරගහලා නැතිකම නිසාම තමයි මේ කඩාවැටීමට මේ එක්සත්කම නැතිවීම නිසාම තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. එතකොට ඊට අමතරව ආර්ථික පරිපාලනය කරන ආකාරය අනුව ඒ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. නමුත් අපිට පේනවා දැන් 1972 වගේ කාලය තුල ගත්තාම 1972 පළවෙනි ව්‍යවස්ථාව හදද්දී එතකොට ඒ ජනරජ ව්‍යවස්ථාව හදද්දී දෙමළ ජනතාවගේ නියෝජිතයොත් තමන්ගේ අභිලාෂයන් තමන්ගේ ජනතාවගේ තියෙන ප්‍රශ්න ගැන ඉදිරිපත් කර අදහස හා යෝජනා මාලාවක්. නමුත් ඔවුන්ගේ සාකච්ඡාවට සහභාගී කරගත්තේ නැහැ කොහොමත්ම ඒ තියා ඒ අදහස් සාකච්ඡාවටත් බඳුන් කරේ නැහැ. එතෙන්ද තමයි වෙන්වීම ඇති වෙන්නේ. එතකොට අපි මේ උදාද ඒකී රාජ්‍ය කියන නමක් කතා කරාට එහෙම රාජ්‍යයක් නැහැ. ඉතින් වෙන්වීමක් තියෙන. එතකොට වෙන් වෙන්නේ හදවතින්. එතකොට දැන් අපි ගෙදරක වුණත් ගත්තාම අපිට පේනවා අපි ගෙදර බිරිඳයි ස්වාමියායි වුණත් එකඟත් වෙන්නේ නැතුව බලහත්කාරයෙන් ඉන්නේ නැහැ. එතකොට එකඟත්වයක් උඩ තමයි අපි ජීවිතේක වහලක් යට ජීවත්. එතකොට මේ රට කියන්නේ අපිට ඒක වහලක්. එතකොට මේ රටේ අපි ඉබිතිච්ච මැරිච්ච මොකද අපිට මරණ සාතිකයක් දෙනවන්නේ. මරණ සාතිකයක් දෙනවා මැරුණාම. ඉපදුනා පනසාතික දෙතර කාටවත් කියන්න බැහැනේ මේ ඒක තුල අතුරුදහන් වෙච්ච මිනිස්සු ඉන්නා කියලා එහෙම නැහැනේ. ඒතකොට ඒ නිසා අපිට පැහැදිලිවම පේන දේ තමයි මේ ප්‍රශ්නෙට යම් යම් උත්සාහයන් දරලා තිනවා ආණ්ඩු විසින්. නමුත් මේ ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් හොයාගන්න බැරි වෙච්ච නිසා තමයි මේ රට මේ සම්පූර්ණ මේ අගාධයට යන්න ප්‍රධාන වශයෙන් හේතුව. එතකොට ඒකෙදි අපි සලකා බැලුවොත් එහෙම. එතකොට දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට. එතකොට අද වෙනකොට මොකද වෙලා තින්නේ? දැන් අපි බැලුවොත් එමෙ 76 ඒගොල්ලෝ තිබ්බ වඩුකොඩි කියලා සම්මේලනයක්. ඒ සම්මේලන තුලකෝ අපේ ප්‍රශ්න මේ දෙම සිංහල නායකයන්ට කොට විසඳෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඕගොල්ලෝ මැදිහත්වල මේ තියෙනවා. එතකොට ඊට පස්සේ උනේ ආයුධ අරගෙන මොකද තරුණයෝ උත්සාහ කරන්නේ. ඊට පස්සේ ආයුධ අරගෙන තමයි මැදිහත් වෙන්නේ. මේ තමන් කියන දේ අහන්නේ නැත්නම් තමන්ට කිසිම විසඳුමක් හම්බෙන්නේ නැත්නම් ආයුධ අරගෙන තමයි සටන් බිමට එන්නේ. ඉතින් ආයුධ අරගෙන නිකම්ම සිද්ධ වුණත් නෙමෙයි. මොකද ඒවා ඉතිහාසයක් තියෙනවා. දැන් අපිට පේනවා මේ ඒ අය විසින් මේ තිබ්බ මේ විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා මේ තිබ්බ සම්මේලනයක් ඒ සම්මේලනයට ගිහිල්ලා මේ ගිහිල්ලා කඩාවැදිලා අන්තිමට උඩ වයර් එකකට වෙඩි තිබ්බා. ඒ වෙඩි තිබ්බ එකෙන් කරන්ට් වැදිලා 17 දෙනෙක් එතන මැරුණා. එතකොට එහෙම තමයි මේ 11 දෙනෙක් මැරුණා. එතකොට ඒවෙන් තමයි මේව පටන් ගන්න බලහත්කාරය. ඊට පස්සේ අත්අඩංගුවට ගැනීම ඒගොල්ලන්ගේ අදහස් ඉදිරියට කෙනෙකුට විරුද්ධ වෙන්නේ. එතකොට තරුණයෝ ඊට පස්සේ ආයුධ අරගෙන කැරලි ගහන තත්ත්වයකට තමයි පත් වුණේ. එතකොට ඒකට උත්තරේ හැටියට අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒ ප්‍රශ්නට දේශපාලන විසඳුමක් දෙනවා වෙනුවට අපි යුද්ධකින් තමයි තාක්ෂණ යුද්ධෙන් තමයි ඒකට. නමුත් ප්‍රශ්නේ එහෙම ඉතුරු වෙලා තියෙනවා. ඒ වෙනස් වීම වෙන්වීම මිනිසුන්ගේ හදවත් බිඳි මේ විදිහටම තියෙනවා. දැන් බුදුහාමුදුරුව කවදාකවත් කිව්වේ නැහැ යුද්ධේ විසඳුමක් කියලා කිසිම දෙයකට. හරිද? උන්වහන්සේ කිව්වේ වෛරය මේ කියන්නේ යුද්ධ ජයග්‍රහණය කියලා කියන්නේ හැමතිස්සම වෛරයක් ඉතුරු වෙනක විතරයි. එතකොට දුකටපත් වෙනවා පරාජිතයා. එතකොට ඒ නිසා ඒකෙන් කවුරුත් ජයග්‍රහණය ලබන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කිව්වේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව උඩ ප්‍රශ්න විසඳ ගන්න කියලා. රාජ්‍ය පාලනයට උපදෙස් දීලා තින්නේ තේමයි කුරු ධර්මයේ උඩ. ඒ කියන්නේ සියලුම ජාතීන්, සියලුම වංශයන්, සියලුම කුලයන් ගෙන් සැදුම්ලත් සබාවක් හදාගන්න. එතකොට ඒක තමන්ගේ එකක් කියලා තේරෙනවා. එතකොට හැමෝම මේකට කරගහනවා.
ඒ විදිහට තමයි ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියන එක. ඉතින් එහෙම නැතුව දැන් අද වෙනකොට අපිට පේනවා මේ බුදුන් කියපු දේවත් එහෙම නැත්නම් යේසුස් වහන්සේ කියපු දේවත් එහෙම නැත්නම් මේ මේ මහමත්තුමා කියපු දේවත් මේ මූලික මොකද ඒ හැමෝම කිව්වේ මිනිස්සු එකයි කියලා. විද්‍යාව තුල උනත් ඔප්පු කරලා තියෙන විද්‍යාව තුල මිනිස්සු එකයි කියන එක. එතකොට අපි මේ මේ தත්ත්වය අපි තේරුම් අරගෙන මේ දැන් ධනපති රටවල් වල ලෝකේ දිනුනුයි කියන රටවල් වල මේ අඩු ගානේ ජාතින්ගේ ප්‍රශ්නේ ගැන විසඳීමකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ අඩු නොදුන් රටක් නිසාම අපේ රටේ තියෙන පසුගාමි தත්ත්වය නිසාම අපිට කවදාකවත් බැරි වෙලා තියෙනවා මේ ජාතික ප්‍රශ්නේ කියන ධනපති ප්‍රජාතන්ත්‍රීය කාරණා විසඳ ගන්න. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට ඊළඟට අපිට බැලුවොත් එහෙම අපිට පේනවා මේ රටේ නිෂ්පාදනය සම්බන්ධව නිෂ්පාදනය ප්‍රජාතන්ත්‍රාධිකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. නිෂ්පාදනය කරනකොට ඒ නිෂ්පාදනය කරන ගොවියා තමන්ගේ දරු පවුලත් එක්ක මහන්සිලා වැඩ කරන්නේ. නමුත් වැඩ කළා ගිනි පොලියට සල්ලිත් අරගෙන අන්තිමට සිද්ධ වෙන්නේ තමන්ට එදිනදා ජීවත් වෙන්න වහතන වහබුන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට හැමදාම මේ පෝර නොමිල ටිකක් දෙනවා කියලා පෝර සහන මිලට දෙනවා කියලා කෘෂිකර්මයේ සහන මිලට දෙනවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක ප්‍රශ්නේ විසඳිලත් නෑ. එතකොට පාරිභෝග ජනතාවටත් ගන්න වෙලා තියෙන්නේ වෙළඳපොළේදී අතිවිශාල මිලකට. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න නම් පැහැදිලිවම ඒ ජනතාව මොකද අපේ සාගර ජලයෙන් අපි අස්වැන්න ලබා ගන්නවා. එතකොට අපි වැව් උපකරණ වලින් අස්වැන්න ලබා ගන්නවා. ගොවිවෙන් අපි මහ පොළවෙන් අස්වැන්න ලබා ගන්නවා. එතකොට මේවා සඳහා අපි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන. ඒ කියන්නේ අපි පැහැදිලිවම ගම්මාන මට්ටමින් ගොවි ගම්මාන ඒකාබද්ධ කරනවා. ඒකාබද්ධ කළේ ඒකට තීන්දුව తీරණ ගැනීම බලයක් දෙන්න ඕනේ. බලේ මොකද්ද අපි පැහැදිලිව මේගොල්ලන්ට දෙන්න ඕනේ අපි රජයේ විසින් මැදිහත් වෙලා කරන්න ඕනේ දේ තමයි යටිතල් පහසුකම් හදලා දෙන්නේ. ඒ සඳහා අපි ඒගොල්ලන්ගේ අස්වැන්න කාලෙට අපි ඒගොල්ලන්ට ගබඩා ටික හදලා දෙන්න ඕනේ. ඉතින් එතකොට පුළුවන් ඒගොල්ලන්ට නිෂ්පාදනය කරගන්න දේවල් ආරක්ෂා කරගෙන පරිභෝජනට අවශ්‍ය ප්‍රමාණය විතරක් වෙළඳපොළට නිකුත් කරන්න. එහෙම නැත්නම් අපිට පේන හැමදාම අස්වැන්න වෙළඳපොළේ දිනාස් තිනවා, ප්‍රවාහනයේ දිනාස් තිනවා, ගොවිබිමේ දිනාස් තිනවා. ඉතින් ඒක තමයි ඊළඟට මේ මුහුණ බාන්නලා තියෙන ප්‍රශ්නේ. ඊළඟට සීතාගාර හදලා දෙන්න අවශ්‍යයි කල් තබා ගැනීම සඳහා. මොකද මේ රටේ කාලගුණ විපර්යේෂණ වෙනවා, අස්වැන්න නැති කාලයන් තියෙනවා. එතකොට ඒ සඳහා සීතාගාර හදලා දෙන්න ඕනේ කල් තබා ගැනීම සඳහා. දැන් අපි බත්තොත් බිත්තර කිරි මේ 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 කිසි දෙයක් සම්බන්ධවත් අපිට ඒක කරගන්න බැරිලා තියෙන නිසා රටින් ගෙනලා තමයි අන්තිමට ඒක පාලනය කරගන්න උත්සාහ කරන හැමදාම. ඉතින් ඒ වගේමද අපි තව දෙයක් කියන්න ඕනේ මේ අපි ගත්තොත් එහෙම දැන් මේ මේ වතුකර ජනතාව දැන් ඒගොල්ලෝ මේ මේ ගත්තොත් වසර 200 ක විතර ජීවත් වෙනවා. නමුත් දැන් ඒගොල්ලන්ට මොකද්ද දෙන උත්තරය හැමදාම? ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඒ ලයින් කාමරවලදී දැන් ඒගොල්ලන්ට කියනවා පර්චස් කීපයක් දෙන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ දැන් පඩි දැන් හොඳයි. දැන් පඩි පාලක සභාවෙන් තීරණ කරලා දෙනවා රුපියල් 1700ක් දක්වා ලබා දෙනවා. හොඳයි, අපි විරුද්ධ නැහැ. නමුත් ඇත්ත ප්‍රශ්නේ එකෙන් ගොඩ එන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකද්ද කරන්නේ? ඒ ප්‍රදේශයේ ඒගොල්ලන්ට අධ්‍යක්ෂීම තියෙනවා. ඒගොල්ලේ දේශගුණයේ ජීවත් වෙලා තියෙන කම්කරුවෝ ඒගොල්ලෝ හොඳටම දන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට දැන් වතු තියෙන ඕන තරම් මේ මේ ලඳු කැලෑ බවට පත් වෙන්න දීලා. එතකොට ඒ වතු ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ යම් භූමි ප්‍රමාණයක්. මොකද එතකොට ඒගොල්ලන්ට පුළුවන් කෘෂිකාර්මික මේ මේ කියන්නේ එළවලු අල වර්ග විතරක් නෙමෙයි. එතකොට පසු මේ මේ සම්පත් පැත්තෙන් ඒ කියන්නේ හරකෙක් එළ දෙනෙක් හදාගන්න කිකිලියක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ජීවන මට්ටම ගොඩනැගෙන්නේ කොහොමද? එතකොට ඒගොල්ලන්ගේ දරුවන්ටත් ජීවන මට්ටමක් තියෙනවා. එහෙම නැතුව ඒගොල්ලන්ට ඒගොල්ලන් අපිට පේනවා වතු කරේ ජනතාව ගොඩක් අය එළ මේ නගරේ ඇවිල්ලා තැන් තැන්වල පොඩි පොඩි රස්සාව කරනවා ජීවත් වෙනවා දිදෙනවා අන්ත අසරණ බවට පත් වෙනවා. මේ ප්‍රශ්නෙට ඉතිරිසාර පැලස්තරල් වන්න නැතු මේවගේ විසඳුම් දෙන්න ඕනේ. අපි අර ගැමි ජනතාව සම්බන්ධ වුණත් කිව්වේ අපි නගරේ ඒ ගම්වල පොඩි කම්මල් හදනවනම් පොඩා ෆැක්ටරි හදනවනම් ඒ ෆැක්ටරි වල පුළුවන් පළතුරු ටික වේල ගන්න. පළතුරු වේලන්න පුළුවන් වුණොත් අපිට මේ රටේ මේ මේ පරිභෝජන සඳහා විතරක් නෙවෙයි වෙළඳපොළ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳපොළටත් අපිට දෙන්න පුළුවන්. ඒතකොට විශාල මාකට් එකක් ඒ ලොකු ආර්ථිකයක් හැදෙනවා. ඉතින් එතකොට ඒ වෙන්නේ සංවර්ධන මාව. ඒ කියන්නේ නිෂ්පාදනයේ ඇත්ත ලාභය අරගෙන ඒක ඒ ජනතාවත් දිනු කරලා රටත් දිනු වෙලා ඒක සංවර්ධන ජාතික ආර්ථිකට එකතු කරගෙන නැතුව රට කොහොමද සංවර්ධනක හැමදාම මේ කරන්නේ පලස්තර විසඳු. ඉතින් ඒ නිසා අපිට මූලික වශයෙන්ම පේනවා මේ මේ ඉදිරිපත් කළ තියෙනවා මේ හැමදාම දැන් එක එක පොරොන්දු දෙනවා. මේ ආරයට මෙච්චර දෙන්නම් ආහප් යහම ඒ දෙන්නේ කොහොමද කියලා කිය. ඒක දෙන්න පුළුවන් ඉන්නේ පැහැදිලි නිකන් යැපුම් ආර්ථිකයක් නෙමෙයි සංවර්ධන ආර්ථිකයක් තුල. අන්න ඒකයි අපි කියන්නේ. ඒ නිසා ඒක පැහැදිලිවම කෙරෙන්න ඕනේ. ඊළඟට අපිට බැලුවොත් දැන් අපිට මේ මේ බලතල බෙදීම තුද අපි පැහැදිලිවම අපි පිළිගන්නවා සෝපාලනේ සමානත්මතාවයේ ස්වයං තීරණයිත උඩ තමයි මේ ජාතින් අතර එක්සත්කම ගොඩනගන්න පුළුවන් කියලා. එතකොට අපි ධනපති ක්‍රමයේ තියෙනවා දික්කසාද නීතිය. මොකක්ද දික්කසාද නීතිය කියන්නේ? එකට ඉඳලා ගහමරා ගන්න නැතුව ඔයගොල්ලන්ට ඉන්න බැරි නම් වෙන් වෙන්න පුළුවන්. දැන් එහෙම වුණා කියලා වෙන් වෙලත් නැහැ. එතකොට අපි කියන්නේ නැහැ වෙන් වෙන්නේ. නමුත් වෙන්වීම වෙන්වීම අවශ්‍යයි කියලා කියනවනේ යම් ජනතාවක් අපි ඒක පිළිගන්න ඕනේ.
එතකොට පිළිගැනීමට තමයි ඒගොල්ලන්ට එක්සත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඒක සඳහා අපි ඒ සඳහා සැලසුම් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. අඩුම ගානේ දැන් පළාත් සභාවකිනක ආවා. පළාත් සභාවකිනක දැන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතියක් බවට පත් කළා තියෙන්නේ. පත් කළා තියෙන්නේ. නමුත් දැන් ඒක ක්‍රියාත්මක කරාද? ඒක හරියේ නැහැ. ඒක හරිය ඉවත් කළා අර දියුල් ගෙඩිය අලිය ගිලපු දියුල් ගෙඩිය වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් පොලිස් බලතල දුන්නයි කියලා රට වෙන් වෙනවද නැහැ ඉන්දියාව ගන්න උදාහරණයකට. ඉන්දියාව ප්‍රාන්ත 24ක් තියෙනවා. එතකොට මේ ඉන්දියාව ප්‍රාන්ත 24 රටවල් 24ක් වෙලාද? ඒක ඉන්දියාවයි. හමුදාවල් තියෙන පුළුවන් එකයි. හමුදාවල් රටවකට දෙකක් තියෙන්න බෑ. එතකොට තමයි කියන්නේ නැතුව ඒ නිසා මේ ඒකී කියලා වචනේ. දැන් සමාජවාදී ජනරජය කියලා තියෙනවනේ මේ 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 ව්‍යවස්ථාවේ. නමුත් සමාජවාදයක් තියෙනවද රටේ? දැන් වචන නෙමෙයි. මේවා භාවිතයට දාලා ඇත්ත ලෙස ජනතාවක් හැටියට, මිනිස්සු හැටියට අපි එකතු වෙලා අපි මේ ඇත්ත සංවර්ධන මාවතක් හොයාගන්න ඕනේ. මේ මිනිස්සුත්වයේ උඩ මේ ප්‍රශ්න විසඳන්නේ නැතුව අපි ඒව තේරුම් අරගෙන විශේෂම අපේ රටේ අපිට පහසුයි කරන්න. මොකද බුදුන්ගේ දර්ශනයේ තියෙන තේරවාදී බුදුදහමයි ඒක දැන් විකෘති කරගෙන යන්නේ. බුදුන් කියපු දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. දෙව්දත්තල කියපුවා කරෙන්නේ. බුදුහාමුදුර කවදාකවත් කිව්වේ නැහැ මේ මස් කන්න එපා, මාළු කන්න එපා, මෙහෙම කියලා කියපණගෙන කැමති කෙනෙකුට කන්න පුළා, අකමැති කෙනෙක් හැබැයි මරන්න කියලා කිව්වක් කියලා නැහැ. එතකොට ඒ වගේ අවිංසාවිත ධර්මයක් කිව්වේ. එතකොට ඒ නිසා අපි මේ ලෝක ඉදිරියේ අපි දැන් සවුත් වෙලා තියෙන සිංහල ජාතිය කිසිම මම හිරිකිත ජාතියක් කියලා. එක්ලස්ස ගානක් මෙච්චර මැරුවා මේ විදිහට කරලා යුද අපරාධ කරයි කියලා තැනකට ඇවිල්ලා තියෙනවා. එහෙම ජනතාවක් නෙමෙයි. අපි ආගන්තු සත්කාර දන්න මේ 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 මිනිසුන්ට කරුණාවත් අය. එතකොට ඒක මේ දේශපාලඥ විසින් තමයි මේක බෙදලා වෙන් කරලා හැමදාම මේ තත්ත්වෙ ගෙනියන්නේ. ඒ නිසා අපි ඒකට රැවටෙන්න හොඳ නැහැ. අපි පැහැදිලිවම දැන් අද වෙනකොට නම් මේ ජාතිවාදී ලොකුට කතා කරන්න. හැබැයි ජාතිවාදී වලිග හංගගෙන ඉන්නේ. වලිග හංගගෙන ඉන්නේ. ඒක දාන්නේ නැහැ. ඒ නිසා ඒකට ගැළපෙන්න තැන් තැන් වල ගිහිල්ලා එක එක කතා කියනවා. අරේ ගිල්ල කියන 13 දෙනවා මේ හැවිල්ල කියන එක නෙමෙයි කියලා තව තැනක කියනවා මට බලතල තියෙනවා මම මේක කරනවා කියලා හැබැයි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා පැහැදිලි තේරුම් ගන්න දැන් අපි අඩු ගන්න අපි කල්පනා කරමු මේ හමුදා වුණත් සිංහල බෞද්ධ හමුදාවක්නේ නැහැ කියන්න බෑ. දැන් කාටට තර්ක කරන්න පුළුවන් නැහැ මේකේ දෙමළ අය ඉන්නවනේ මුස්ලිම් අය එහෙම වෙන්නේ නැහැ. අඩු ගන්න දැන් මේකේ තියෙන මොන ගජබා සිංහ ඒවනේ විජේ බාවෝ තමයි මං කියන්නේ රෙජිමන්ට් එකක් උනත් තියෙන්නේ. අඩු ගන්න මේක ෆ්ලැටුන් එකක් තියෙනවද කියන්නකෝ මේ සංකිලි එලාර පාණ්ඩියන් කියලා නෑ. ඉතින් අපිට පුළුවන් ඇතුල් කරගෙන මේ දෙමළ ජනතාවත් නියෝජන විදිහට මේ එතකොට මේ රට බහුආර්ගික බහුආගමික රටක්. එතකොට තමයි අපිට රටක් හැටියට යන්න පුළුවන් ඉන්නේ. අපි මිනිස්සුන්ගේ හදවත් වලට ඇතුල් වුණා වෙන්නේ. එතකොට තමයි අපි ශ්‍රී ලාංකික කියලා කියන්නේ වචනෙට ශ්‍රී ලාංකේ පාස්පෝර්ට් එකේ හොට වැඩක් නෑ. එළියට යනකොට ශ්‍රී ලාංකික තමයි. හරිද? එතකොට මම සිංහලෙක් වෙලා ඉපදීම ගැන මම සතුටුයි. මොකද මට සිංහල භාෂාව එතකොට ඒක මට ගොඩක් අය අසුර කරනම් වෙන්නේ. ඒ අසුර කරන මම කැමතියි. හරි. නමුත් විවිධත්වය අපිට නැති කරන්න බෑ. අපි ලෝකෙක මේ 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 කපුටු විතරක් හිටියම ලෝකේ ලස්සන නෑ. කුරුල් ගුහම ගිරව් මයිනෝ සැලලිනි ඔක්කොම හිටියම තමයි ලස්සන. විවිධත්වය නැති කරන්න බෑ. ලෝකෙ පවතින්නෙත් නෑ. විවිධත්වය අතර තියෙන අසමානතාවයල් නැති කරලා අපි ජීවත් වීම තමයි අපි තේරුම් ගන්න. ඒක තමයි බුදුබණේ කියලා තියෙන්නේ. විද්‍යාවේ සත්‍යත් ඒකයි. ඉතින් එතකොට ඒවා තේරුම් අරගෙන තමයි මේ ලෝකේ දිනු ධනපති රාජ්‍යයන් වල ධනපති වෙලා තියෙනවනේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩන කියලා. සමානතාවය යුක්තිය සාධාරණ නීතියේ ඉතින් ඒව ඇවිල්ලා තියෙන ඒ නිසා. එතකොට අපේ රටවල යුක්ති සාධාරණ නීතියවත් කරගන්න බැරි වෙලා තියෙන මේ පිරිහුණු තත්ත්වයන් නිසා. ඒ නිසා ධනපති රාජ්‍ය අපි සමාජවාදී ගමන ලෝකේ හැටියට ගමන් කරන්න යන්නේ ඒක වෙන්නේ මුළු ලෝකේ පුරාම ඒ කොමියුන් තත්ත්වයකට ගමන් කිරීම සඳහා. නමුත් ඒක තුල ට්‍රොස්කි පැහැදිලිවම කියලා තියෙනවා නොනවතු නිප්ල න්‍යායේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලිය තුලින් තමයි සමාජවාදී අරගලිය සඳහා යන්න ඕ ගමන් මාර්ගය තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම මේලා කියන්නේ මේ සඳහාවදී දැනුවත් මේ සමාජයේ ගමන් කිරීමේ මතවාදීවම ශක්තිමත් කළ ජනතාව ඒ සඳහා පෙළ ගැහිලා මේ මැතිවරණයෙන් පස්සෙත් අපි ඒ සඳහා සංවිධානය ඉන්න ඕනේ කියන එක තමයි පැහැදිලිවම කියන්නේ. බොහොමත්ම ස්තුතියි.